පිනක් දහමක් කරගන්න මෙච්චර කාලෙ ලැබිලා තියෙනවා. අනික අපෝ රස්සාවක් කරන ඇයි උගලගේ නිදහසක් නේද? මොන විදහසක්ද අපිට? දැන් ඔන්න ඉඩයන්න තිනවා වැඩකොලේ ඉස්සයික අපේ ඉන්නවා ලෝකෙ උපදෙස් ටිකක් දීලා ඉන්නවා කොහමද ඒක සම්මේය කරගන්න ඕනේ. දැන් අලුතෙන් නැවේ බරුවා ගියා කියලා තියෙනවා අනික යන්නිට ඕනර් ගන්න එකක් තියෙනවා. නැන්නම අපේ බාරු. ඒක ගන්නේ සල්ලි ටික දාන්න තියෙනවා පාන විශාල ඕල් එකක් තියෙනවා කෝටි ගානේ ඒක අපන් අස්සා කරලා කොහමද ඒකත් ගන්න ඕනේ. උන් කොහොමද මල් පූජා කරන ඔයගොල්ලෝ මල් පහ පූජා කරන කතාව වෙන මම ඉහි කිනියාවක් නැද අපි වැටි ඉවර ගන්න ඕන මරි ගාම නදී කොච්චර ගත්තා සාදු සාදු බොහොම මේ ජීවිතය කර කරන්නේ තියෙන අපි මේ ඉතින් ওই જાති බන්ද කර කර අපිට කරන්නේ ඔන්න ලෝකේ උත්සාහින දෙවියන් බාහිරම කිය පොළොවට හිර වෙලා ඉන්නේ ඒක සම්පත් වල හිර වෙලා ඒ සම්පත් මාධ්‍ය කියන ඕකට හිර වුණාම කිසිම ගුණ ධර්මයකට මානසික නිදහසකට ඉඩ නැහැ. දැනසම හොයන්නේ ඒ තුලින් නවත් බැරෙනකම දැනසමක් නැහැ. අන්තිමට ඒකෙම තේබිර නැයි ලගින පොළොවටම බයිට වෙන බහිර වේ කියන කවයි වෙන්නේ. අන්නේ ගති රැකගෙන මැර පවත්ගෙන අපි ඉහළට නැගිනවා කිය තමයි. පඩියෙන් පරියට ඉහළට නැගින්. මොනවද මේ අපි ඒ පරි පහක් තියෙනවා. පාරගාතේ අපි යක්ෂකාම රූපකාමීන් සද්දකාමීන් ගන්ධකාමීන් රසකාමීන් පොට්ටබ්බකාමීන් කියන මේවැ මත්තාවට පත් වෙන්නේ නැහැ. ඒ මත් වෙන මානසිකත්වයේ මැලපාත් වෙන ගමන් ඉහළට යනවා. ඒක පරිහාය දෙනවා ධර්මකාමී. පංචකාමී සයිතෝ ධර්මකාමී කියන මේවා ගෝචර වෙලා මේකෙන් මත් වෙන්නේ නැතුව. ඒක මැලපාත් නැගෙන මම ඉදිරියට යනවා. බුදුන් කරා යන්නේ ඒ ගමනේ. ඒ විදිහට ඉන්නකද යනවා. කාර්යගත චේතනාවක පහර කරන්නේ නැති වෙන්නේ. අදත් ආදාන කාම විත්‍යාචාර මුසාවාද මෙයා මැඩපවත්තගෙන යනවා කියලා පරියෙන් පරියෙන් නැගි. ඒකම පරිහරණය කරන්නේ මේ සංකේතවත් ක්‍රමයකට අනුව. එහෙම ගිහිලා කියලා අන්තිම කරනකොට විහාරයේ මන්දිරයේ ඉස්සෙල්ලාම දෙනවා මකරා කියන තොරණ. මකර තොරණ කියලා කියනවා. මකර කියන්නේ මවාත්වේ කරා යනවා කියන එක. මකරා මකරායි හතර දැක්නවා කියන්නේ ආත්මාර්ථ කාමීත්වය කියන්නේ යථාර්ථයේ නෙමෙයි ඔය කියන්නේ මම කොහොමද අනික නහරහරි මම වැල්ලා පෝෂණය වෙන්න ඕන කියන හැඟීම මෙන්න මේ හැඟීම ගත්තා තමයි ඒකේ වෝචන තමයි මකර කටේ වැටෙනවා කියන්නේ මෙන්න මේක තමයි මකර කටේ ඇදලා තියෙන්නේ ඒක උත්තරලා දිනා විලා තමයි පාස් වෙලා හැපෙන්න ඉස්සෙල්ලා ඔය ත්‍රි මාර්ග විලා ඵලයන් බුදුන් සමගයි මමත් ඒ අත්හැරලා යන්න ඕනේ මමයි මගේ කියලා බදන්න කියොත් එහෙම කවදාවත් ඒකට හිර වෙලා අතට වෝචන වෙනවා කට වහරේ මකර ඇදලා තියෙන කට ඇර ඕකෙන් අපි ඔකල ඇස් වෙලා ඉතින් දැන් ඕකෙන් පිට වෙලා යන්න ඕනේ ඕකේ ඉඳලා ගෑයි යථාර්ථයේ තියෙන්නේ මමත් ඒ අතරින් දු ඔන්න මමත් ඒ අල්ලගත්ත මුද්දේලයි කට හැදිලා තියෙන්නේ කොහොමද මෙන්න මෙහෙම කතාවක් තියෙනවා අපි වැටෙනවා අර පොඩි එරුන් දෙන්නේ දෙපැත්තෙන් උස්සගෙන ඔක්කොම බර තොරට හතරට නැමිලා අර තොරණේ වටේ තියෙන වටේ හාමුවක් තියෙනවා අර මෝටරයක් වගේ ඔක තියෙනවා තෙරපිලා අල්ලගෙන බොරව බදාගෙන ඉන්න කොටසක් පල්ලෙහාට ඉන්නවා ළමා වයසේ තරුණ වයසේ ඉන්න පොඩි එරුන් දෙන්නේ දීපජනේ කියලා දෙපැත්තේ උස්සා ඉන්නවා ඊට පස්සේ ඔක කියන එකද කියනවා මහේසාගේ ආසනය තුල තියෙනවා මහරජුරුවන්ගේ ආසනය වාරි සුකෝභෝවිත්තේ යුද්ධව අපවිදගෙන ඉන්න විස්තරය ඔහොම තමයි තියෙන්නේ මමත්වයේ තිබෙන්නා වූ සත්‍යය වැදුනහම ওই විදිය ආස්වාදයන් තමයි පත් වෙන්නේ ඉතින් එතකොට අන්න ඒ වගේ කියවෙන්නා වූ මමත්වේදී යන්නේ නැතුව ඒකෙන් බේරීමට අවශ්‍ය කරන්න ආව පක්ෂවේ දැනගෙන මමයේ මගේ මගේ ආත්මයයි ගන්න වටිනා හරයක් ලෝකේ නැහැ කියලා දැනගත්තාට පස්සේ තමයි බුදුන් හම්බ වෙන්නේ. ඔබ සංකේත වාගේ මේ ධර්මය අහගත්ත කෙනාගේ ඒකේ ඉක්ම ගිය දාන. අන්න දකින්න හම් වෙනවා. බුදුරුව දකින්න හම් වෙන නැහැ. යෝ ධම්මං පස්සේ සෝ මං පස්සේ කියෝ බුද්ද සම්පේ දැකීමේ සංකේතී ඊළඟ වාගේ. ඉතින් අතුල්නහ තමයි බුදුරුව දකින්න තියෙන දියේ. අර බුදුන් දකින්න යන තියෙන එක පරමාර්ථය තමයි අර පළකල පහයි දැන් උඩ තැනකම මුළු පරිපෙලෙන් මකර තොරණින් සියල්ලම සංකේතවත් කරේ. ඉතින් එහෙම ක්‍රම තියෙනවා. ඒ වගේම සතර සංවර සීලේ එතකොට ඒ වගේම ආජීව අෂ්ටමක සීලේ මේවා පිළිපෙහෙත මූලික සීල කොටසක් වෙනවා. ඊට අනුකූල තමයි චෛත්‍යයක් හදනකොට. ඒක වර පාතම වර කොටුව හදන්න. හතරක් කොටුවක් නම් ඒ මහදෙනාට වර පාතම විදිහට හදනවා. ඒ හැම එකම තියෙන ගුණ ධර්ම වල ආරම්භය.
එතනින් පටන් ගත්ත ගමනකින් තමයි. ඊවයි සමාධිය අර ගර්භයේ තිබෙනා වූ මූර්ති භාවයේ පෙන්වන්නේ සමාධිය වැඩෙන ආකාරය. සීල සමාධි. එතනින් කියනවානේ බෝකොළ හතරක් සහිත චතුරාර්ය සත්‍ය දකින්න අවශ්‍යන්ට වෙන්නවා. ඉතලා පූර්ව භාවයේ නුවණ දකින්න බෝකොළ හතරක් හතර පැත්තේ සමාධිය මුදුන තියෙනවා. සමාධිය යථාභූත ඥානවා තේරෙන්නේ නැහැ. ඊට පස්සේ හතරක් කොටුවකින් පෙන්වනවා මේ සමාධියේ ප්‍රඥා පහල කිරීමෙන් චතුරාර්ය සත්‍ය දකින්න ඥානෙ පහල කරගන්න හැටි හතරක් කොටුව. එතෙන් පස් වුණාට පස්සේ එතෙන් ගිහාර තියෙනවා චතුරාර්ය සත්‍ය වැටගෙනකොට කාම ධර්මයන් ඉක්මවල අනාගාමී ඵලයට අරිහත් ඵලයටපත් වෙන ඉස්සෙල් ලැබෙනා මාර්ගයේදී අර උල තියෙන කොත් කැලේ ආගෙන ආ කවුනේ කවුරු තියෙන්නේ බ්‍රහ්ම තලවල ප්‍රභාව. සුදෙන් සුදට ගිහිලා ඒක අන්තිමට අවසානයේ පෙන්ලා තියෙනවා අරිහත් ඵලයේ විමුක්තිය වෙනවා තමයි උල චූඩාවානි කියලා තියෙන්නේ. ඉතින් ඒකේ තියෙන ධර්ම සංකේතය සීල සමාධි ප්‍රඥාව තමයි හිත තියන්නේ කියන්නේ. හේතිය කියලා කියන්නේ හිත පිහිටෙන්න තැන. සත්‍ය වන්දිවා කියන්නේ ඔය ටික සංකේතය දකලා හිත පිහිටවන්න ඕනේ මේ 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 පස්කොලටවත් මැටිගොලටවත් නෙමෙයි. මෙන්න මේ කියන්නව ධම් සත්‍යයයි කියලා දකින්න ඕනේ. ඒක සංකේතය තමයි හදලා තියෙන්නේ. මේ ඔය සංකේත වලින් ධම් දකින්න ක්‍රමයක් තිබුණා. ඒක තමයි වෙහිලා තියෙන්නේ. ඒ හැම එකම එහෙම ක්‍රමයක්. පෙරහැරේ සංකේතයක් තියෙනවා සංකේතාත්මක ධම් දකින්න ක්‍රම. මේ එහෙම ඒක ඔක්කොගේම අර්ථ වෙහිලා තියෙන්නේ.